කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ බඩේ කුවකව ආශ්‍රිතව පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්පාර නාමල්ලේ ව්‍යාපාරය යටතේ ඇති වකාබින් රැසකට දැඩි හානි සිදු වී තිබෙනවා ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීම නොහැකි වී ඇති බවයි අම්පාර දිස්ත්‍රික්කයේ මහ පරිමාණ අයුරින් වගා කරන භෝග අතර බඩිරිඟු සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් අම්පාර නාමල්ලේ ව්‍යාපාරය යටතේ අක්කර 664ක ප්‍රමාණයක බෙවර බඩිරිඟු වගා කර තිබෙනවා නමුත් මේ දිනවල බඩිරිඟු වගාබින් මාත්‍රිතව ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක් හේතුවෙන් ගොවීන් මුහුණ දී සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටයි කොම කුණු වෙලා තියෙන්නේ කුණු වෙලා තියෙන්නේ මේ වෙලා මේ ගස්තර වැඩක් නැහැ ඉරුන්නේ කිසිම දෙයක් වෙලා නැහැ මේ කිත්තද වෙලාවත් නුත් වෙලා නැහැ මේ කිසිම දෙයක් වෙලා නැහැ මේක 10 විතරයි හැදිලා තියෙන්නේ දැනට 10 හැදිලා හැම සෞත්තල වැස්සෙන් කියන්නත් බෑ මේක බීජ වෙල මොකක් හරි ගැටලුවක් කියලා තමයි මම හිතන්නේ මේක දිලිරියක් හැදිලා තියෙනවා මෙන්න දෙකද නමල්ලේ ව්‍යාපාරයට අයත් 8B 9B ගම්මානවල සිදු කර ඇති අක්කර 525කට ආසන්න වගබිම් ප්‍රමාණයක මෙම රෝගය ව්‍යාප්ති වී ඇත්තේ මෙලෙසින් සම්පූර්ණම මේ ආයත මේ විදිහට ගියාම මේ ගොවියට යන්නේ නමන් නැතිලා ඉන්නේ දැන් මේ පාර. දැන් මේ සමාන්න මේ හැම යා ගොවියෙකුම මෙන්න මේ විදිහ තමයි ඔක්කොම. හරි? දැන් මේක මේ විදිහට බලන්න මේ පොර ගහලා අවසාන මොහොතේ තමයි මේ දේ වෙලා තින්නේ. දැන් මේ බලන්න මේකේ අට දිනවද කියලා මේ සම්පූර්ණ මේ ගොවියත් දැන් අසරණ වෙලා තින්නේ. මේ බලන්නකෝ. දැන් කවුරුවත් මේක බාර ගන්න කොම්පැනි වලින් බාර ගන්නෙත් නෑ රජයෙන් බාර ගන්නෙත් නෑ මේවා අනුග්‍රහය දෙන්න නිසා තමයි මේ වගේ බීජ ගෙන්නන්නේ සංකල්ප අන්තිම මොහොතේ මොකද වුනේ මේ ගොවියා දැන් අන්තිම අසරණ වෙලා ඉන්නේ යන එන මන්නති වෙලා ඉන්නේ ගොවියට ගොඩක් හැදිලා තියෙන්නේ මේ හයිබ්‍රිඩ් බීජ වලට තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ මේ රු මුලින් ඉඳලා හොඳට තිබුණා දැන් තමයි මේ කරල් පුදින්න පටන් ගත්තාට පස්සේ දැන් මේ හානියක් වෙලා තියෙනවා මේකට අපි කියන්නේ රජයෙන් මොකක් හරි පිළිරක් බෙදලා දෙන්න කියලා තමයි ගොවීන් පවසන්නේ රෝගී නිසා විශාල ලෙස බඩිරිඟු ශාකමිය ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බඩිරිඟු කරන්වල වර්ධනයද අඩු වී ඇති බවයි. වගාවට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් බන්දි මුදලක් හෝ නොලැබෙන පසුබිමක රජය මැදිහත් වී තමන්ට සාධාරණයක් ඉටු කර දෙන්නයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දෙවෙනි පාර පොහොර දාලා ඊළඟ වැස්සේ තමයි මේ මුලින් ඉඳලා කුණු වෙනවා. ඒ කුණු වෙගෙන එනකොට තමයි මේ දැන් 10%ක්වත් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම කුණු වෙනවා. 80%ක්ම දැන් බාලා කි. ගස් මැරිලා වැටිලා. දැන් මේ ගහේ මේ යටින් තමයි මේ කුණු වෙන්නේ. මේකේ මොකෙක්වත් ඇත්තේ නැහැ. එකම ගොබේ තමයි කුණු වෙන්නේ. මේ අර උගස්තර වාගේ. දිලිලියක් තමයි තියනවා වාගේ පේන්නේ. වෙනදා දැන් ගියේ කන්නේ නම් අර පොහොර නැති ඉඳ අපිට අතන අඳුනා කිමුකෝ. දැන් මේ පාර මොකටද වගාව හදාගත්තා. හදාගත්තට වැඩක් නැහැ මෙලිදී ආව. මේ මාත්‍ය සම්පූර්ණම මේ ගස් ඉදලා කුණු වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් එකේ. මේ තියෙන්නේ සම්පූර්ණ හයිබ්‍රිඩ් කරා. බීජ වල මොනවා හරි ආපදාවක්ද කියන්න දන්නේ නැහැ. සම්පූර්ණ මේ කරල් දැන් මේ වගේ මිනිසුන්ට ඇති වැඩක් තියෙනවා. සේනා දළඹුවක් ජහලා කියන්නේ මේක. රත පහක වැඩක් නැහැ මේ ගොවිතැනේ. මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපිට හඳුන්වා දුන්නා දේශීය බීජ එකක් මේසලේ. ඒ දේශීය බීජයකට මේ ලෙඩේ නැහැ. අපි වෙනමම හිටවලත් බැලුවා. ඒකේ අස්වැන්න අඩුයි අපිට. ගොවියට සාරසාර අස්වැන්නක් ගන්න අමාරුයි. ඒ නිසා තමයි මේ ගොවියෝ යන්නේ මේ හයිබ්‍රිඩ් වලට. හයිබ්‍රිඩ් වලට මේ බැක්ටීරියාද දන්නේ නැත්නම් මොනවද දන්නේ නැත්නම් කොහොම හරි මේ වගේ මේ ලෙඩ රෝගෙනවා හුඟක් මිනිස්සු අසරණ වෙනවා. රක්ෂණයකින් කියලා ආවරණය වෙන්නේ නැහැ. මොන හරි ක්‍රමවේදයක් හදලා ගොවියට සාධාරණයක් වෙන විදිහට කියන්නේ අලාභයට සාධාරණයක් වෙන විදිහට ගොවියට මේ YouTube YouTube subscribe